ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම Foundation for Advanced Level Physics පාඨමාලාව සඳහා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරලා උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශය තෝරාපත් කර ගැනීම සම්බන්ධව විශේෂ ස්තුතිය සියලු දෙනාටම මුලින්ම පුද කරනවා. ඒ වගේම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයත් උසස් පෙළ විභාගයත් අතර උසස් පෙළ විභාගයේ ආරම්භයත් අතර තියෙන මේ ගැප් එක සම්පූර්ණ කිරීම සඳහා මේ හිස්තැන සම්පූර්ණ කිරීම සඳහා තමයි Foundation for Advanced Level Physics කියන පදනම් පාඨමාලාව ඔයාලා හමුවේ මේ විදිහට අරන් ඉන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එක යටතේ පාඨමාලාව හඳුන්වා දීමක් තමයි සිද්ධ කරන්නේ. අපි මේ පාඨමාලාව හරහා කොච්චර දැනුමක් ලබා ගන්නවද, මොනවාදේ දැනුම ආදී වශයෙන් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක යටතේ. ඒ වගේම විශේෂයෙන්ම භෞතික විද්‍යාව අපි මෙතනදී අරමුණු කරන නිසා, ෆෝකස් කරන නිසා භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියන දේ පිළිබඳව සරල අර්ථකථනයක් දෙන්න අද අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් භෞතික විද්‍යාව කියලා කියන්නේ අපේ විශ්වයේ තියෙන සියලුම සංසිද්ධීන් ගණිතමය රාමුවකට යටත් කරලා ඒවා විග්‍රහ කරලා අර්ථ දක්වීම හරහා නිගමන වලට එළඹෙන්න පුළුවන් විද්‍යාවක් තමයි භෞතික විද්‍යාවක් කියලා කියන්නේ. එතකොට භෞතික විද්‍යාව කියන එක ඇත්තටම ජීව විද්‍යාව, ඒ වගේම රසායන විද්‍යාවටත් මූලික විද්‍යාව බවට පත් වෙන්නේ මේ භෞතික විද්‍යාව කියන එක. ඒ අනුව අපට ඇහැට පේන මේ ලෝකයේ විශ්වයේ සිදුවෙන සිදුවීම් භෞතික විද්‍යාත්මක කාරණා සංසිද්ධීන් හමුවේ විස්තර කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම දිවට දැනෙන රසයන්, ඇහැට පේන දේවල්, ඒ වගේම කනට ඇහෙන ශබ්ද අපට විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපට දැනෙන ස්පර්ශයන් අපට විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නාසයට දැනෙන ගඳ, සුවඳ වගේ දේවල් පවා භෞතික විද්‍යාත්මක සංසිද්ධීන් ඔස්සේ අපට විග්‍රහ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මේ ලෝකයේ සිදුවෙන විවිධ චලිතයන්, විවිධ සංසිද්ධීන් භෞතික විද්‍යාත්මක න්‍යායන් වලට අනුකූලව අපට ගණිතමය රාමුවකට යටත් කරලා අපට ඒවා විග්‍රහ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව ඔයාලට තේරෙනවා ඇති භෞතික විද්‍යාව කියන්නේ මොනතරම් වැදගත් විෂයක්ද, ඒක ඉගෙනීමෙන් අපට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන කාරණේ. එතකොට ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තට පස්සේ මේ භෞතික විද්‍යාව ඉගෙන ගැනීමෙන් ඇති ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ විද්‍යා ගණිත අංශයෙන් අපි දන්නවා විද්‍යාව, ඒ කියන්නේ ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින කෙනෙක් විදිහට වෛද්‍යවරයෙක්, වෛද්‍යවරියක් වීම තමයි ප්‍රධානම ඉලක්කය අරමුණ වෙන්නේ. ඒ වගේම ගණිතාංශයෙන් පෙනී සිටින කෙනෙකුට තමන්ගේ අනාගත සිහිනය බවට පරිවර්තනය වෙන්නේ ඉංජිනේර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ඉංජිනේරුවරියක් බවට පත්වීම. ඉතින් මේ කියන දෙකට අමතරව ලෝකයේ තියෙන ගොඩක් උසස් ගණයේ යයි සම්මත වෘත්තීන් වෘත්තිකයෙක් බවට පත්වීමටත් ඔබට හැකියාවක් තියෙනවා ගණිත විද්‍යා අංශය තෝරාපත් කර ගැනීමත් සමග. ඉතින් ඒක නිසා ඔබ ඉන්නේ නිවැරදි මාර්ගයේ. ඒක නිසා ඔබ විශ්වාස කරන්න මේ පදනම් පාඨමාලාව හරහා උසස් පෙළට ඔබේ ප්‍රතිඵලය ඉහළ ප්‍රතිඵලයක් බවට පරිවර්තනය කරන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් වැඩිපුරම දෙනෙක් යන්න කැමති විශ්වවිද්‍යාලයක් ඔබේ විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය කරන්නත් මේ පදනම් පාඨමාලාව විශාල මෙහෙයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දැන් අපි සාකච්ඡා කරමු මේ පදනම් පාඨමාලාව හරහා ඔයාලා ඉගෙන ගන්න හදන්නේ මොන වගේ කන්ටෙන්ට් එකක්ද, එහෙම නැත්නම් අන්තර්ගතයක්ද කියලා දැන් මම ඔයාලට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි දැන් මේ වෙනකන් ඉගෙන ගත්තා මේ පදනම් පාඨමාලාව ඇයි අපි ඉගෙන ගන්නේ, මේ පදනම් පාඨමාලාව ඉගෙන ගත්තට පස්සේ විශ්වවිද්‍යාලය යන්න උසස් පෙළ පාස් වෙලා කොච්චර බලපෑමක් වෙනවද, ඒ වගේම භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියන කාරණේ අපි සාකච්ඡා කරා. ඉතින් මේ භෞතික විද්‍යාව කියන උසස් පෙළ විෂය හදාරන්න සාමාන්‍ය පෙළ ගණිත දැනුම වගේම විද්‍යාව දැනුමත් වැදගත් වෙනවා. ඉතින් මේ පදනම් පාඨමාලාව හරහා ඔයාලට ඒ සියලුම මූලික කරුණු අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු මේ පදනම් පාඨමාලාවේ එක එක අන්තර්ගත මාතෘකාවන් මොනවාද අපි ඒ වගේ ඉගෙන ගන්න කියලා. පළවෙනි මාතෘකාව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් විද්‍යාත්මක අංකණය. ඉතින් අපි විද්‍යාත්මක අංකණේ සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්නවා. ඉතින් ඒ සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්න විද්‍යාත්මක අංකණය අපි මේ පදනම් පාඨමාලාවේ පළවෙනි මාතෘකාව විදිහට දාන්න හේතුව තමයි මේ විද්‍යාත්මක අංකණය කියන එක රසායන විද්‍යාවට වගේම උසස් පෙළ භෞතික විද්‍යාවෙත් නොයෙදෙන, යෙදෙන්නේ නැති තැනක් නොමැති තරම්. හැම ගානකම, හැම පාඩමකම මේ විද්‍යාත්මක අංකණය කියන එක නැවත නැවත අපට භාවිතා වෙනවා. ඉතින් ඒක නිසා විද්‍යාත්මක අංකණය අපි ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථා
අපි මේ කොටස යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවන ඒකකයේ යටතේ අපි සංඛ්‍යා වැටීම ගොඩක් වැදගත්. පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්න සංඛ්‍යා වැටීම අපි වෙනස්ම අර්ථකථනයක් දීලා උසස් පෙළට ගැළපෙන ආකාරයට උසස් පෙළදී භාවිතා වෙන ආකාරයත් එක්ක උදාහරණ සහිතව සංඛ්‍යා වැටීම කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දර්ශක සුළු කිරීම විශේෂයෙන්ම ජීව විද්‍යාංශයෙන් පෙනී සිටින දූ දරුවන්ට සාමාන්‍ය පෙළ ගණිත විද්‍යාවට ඒ සාමාර්ථ බී සාමාර්ථ තිබුණා වුණත් මේ දර්ශකාශිත සුළු කිරීම නම් බොහොම මැලිකමක් දක්වන බොහෝ දෙනෙක් ගණනය කරන්න විශේෂයෙන්ම ජීව විද්‍යාංශයෙන් පෙනී සිටින අයට ගණනය කිරීම හම්බ වෙන්නේ රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියන කොටස් දෙකේදී විතරයි. හැබැයි ගණිතාංශයෙන් පෙනී සිටින අයට විෂයන් තුනම ගණනය කිරීම හා සම්බන්ධව තිබෙන නිසා දර්ශක සුළු කිරීම ආශ්‍රිතව ඒ අයට නම් ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන මේ දර්ශක සුළු කිරීම ආශ්‍රිතව සාමාන්‍ය පෙළදී අපි ඉගෙනගත්ත දැනුම ගොඩක් තියුර කරලා මුවහත් කරලා ඔයාලව උසස් පෙළ විභාගයට සූදානම් කිරීම අපි මේ තුන්වෙනි ඒකකයේ යටතේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව සාධක දැනුම උපයෝගී කරගෙන සුළු කරන ආකාරය ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම භෞතික විද්‍යාව වගේ විෂයකදී මේ සාධක සුළු කිරීම වගේ දේවල් එක පියවරකින් කරන්න අපට හැකියාවක් ලැබෙන්න ඕන. ජීව විද්‍යාව කරත් භෞතික විද්‍යාව කරත්. එතකොට අනන්ත ආශ්‍රිත සුළු කිරීම තමයි පස්වන එකකේ විදිහට අපි තෝරාගෙන තියෙන්නේ. අනන්ත ආශ්‍රිත සුළු කිරීම ගොඩක් වැදගත් වෙනවා රසායන විද්‍යාවට වගේම භෞතික විද්‍යාවට. ඊට අමතරව සංයුක්ත ගණිතයේදීත් මේ අනන්ත ආශ්‍රිත සුළු කිරීම පිළිබඳ දැනුම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි ඒවා සාමාන්‍ය පෙළ විභාගයේදී ඉගෙන ගන්නවා අඩුයි, වැඩිපුර ඉගෙන ගන්න තමයි දැන් අපි මේ පස්වෙනි ඒකකයේ යටතේ සූදානම් වෙන්නේ. මීට අමතරව වර්ගජ සමීකරණ සුළු කිරීම සම්බන්ධව අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරනවා. සාමාන්‍ය පෙළට වඩා පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා ඒ වගේම සමීකරණ විසඳීම සහ උක්ත කිරීම තමයි මීළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හත්වන ඒකකයේ යටතේ. එතකොට මේ හත්වන ඒකකයේ යටතේ අපි සාකච්ඡා කරන සමීකරණ විසඳීම සහ උක්ත කිරීම කියන කාරණය භෞතික විද්‍යාවේදී වගේම රසායන විද්‍යාවේදී ගොඩක් වැදගත් වෙනවා. භෞතික විද්‍යාවේදී සියලුම පාඩම්වල වගේ මේ උක්ත කිරීම කියන සංකල්පය උක්ත කරන කියන දේ ගොඩක් වැදගත් වෙනවා භෞතික විද්‍යාවේදී හැම පාඩමකටම. ඒක නිසා අපි මේක පොඩ්ඩක් ගැඹුරින් සාකච්ඡා කරනවා මේ පාඨමාලාව යටතේදී. ඉතින් මේ ටික සාමාන්‍ය පෙළ දැනුම ඔයාලට හොඳටම ප්‍රමාණවත් හත්වෙනි ඒකකයේ දක්වා ඉතාමත් පහසුවෙන් මේ පාඨමාලාව ඔයාලට ග්‍රහණය කර ගැනීමට, ඊළඟට අටවෙනි ඒකකයේ සිට පොඩ්ඩක් ගැඹුරට යනවා උසස් පෙළ, ඇත්තටම ගැඹුරට යනවා කියලා කියන්නේ වැඩිදුර අධ්‍යයනයක් කරනවා. එතකොට ත්‍රිකෝණමිති අපි සාමාන්‍ය පෙළදී ඉගෙන ගත්ත දැනුමම පොඩ්ඩක් ගැඹුරට යෑමක් සිද්ධ වෙනවා. උසස් පෙළට අවශ්‍ය ත්‍රිකෝණමිතික දැනුම, භෞතික විද්‍යාවට අවශ්‍ය ත්‍රිකෝණමිතික දැනුම අපි මෙතෙන්දී සාකච්ඡා කරනවා. ඊට අමතරව සංයුක්ත ගණිතය කරන කෙනෙක්ට අවශ්‍ය මූලික දැනුමත් අපි මෙතෙන්දී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට ප්‍රස්තාරික විශ්ලේෂණය. ප්‍රස්තාරික විශ්ලේෂණය සාමාන්‍ය පෙළදී අපි ගැඹුරින් අධ්‍යයනය කරාට ඊටත් වඩා ගැඹුරට යන්න අපට සිද්ධ වෙනවා මෙතනින් ඉස්සරහට. ඒ කියන්නේ අමාරු කියන කතන්දරයක් නෙවෙයි. ඒ පාඩම අපට උසස් පෙළට අවශ්‍ය විදිහට ප්‍රායෝගික තලයට ගේන එක තමයි මේ පදනම් පාඨමාලාව හරහා අපි කරන්නේ. ඉතින් ප්‍රස්තාරික විශ්ලේෂණය තමයි අපි 9 වෙනි ඒකකයේ විදිහට තෝරගෙන තියෙන්නේ. 10 වෙනි ඒකකයේ වෙන්නේ ලඝු ගණක ආශ්‍රිත සුළු කිරීම. භෞතික විද්‍යාවේදී නිතරම අපට ගණනය කිරීම කරන්න සිද්ධ වෙනවා. ඔයාලට ඉදිරියට යනකොට ගණනය කිරීම වලදී ලඝු ගණක ආශ්‍රිත සුළු කිරීම පිළිබඳ දැනුමත් ඔයාලට වැදගත් වෙන අවස්ථා නැතුව ආද නොවේ. ඊළඟට අපි කතා කරන මේ පදනම් පාඨමාලාවේ තියෙන සුවිශේෂීම ඒකකේ තමයි 11 වෙනි ඒකකේ සමානුපාතික ක්‍රමය. ඉතින් අපි දන්නවා භෞතික විද්‍යාව කියලා කියන්නේ පැය දෙකක කෙටි ප්‍රශ්න පත්‍රයක් ලැබෙන විෂයක්. පැය දෙකක් ඇතුළත කෙටි ප්‍රශ්න 50ක් ලැබෙන විෂයක් තමයි භෞතික විද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේ භෞතික විද්‍යාව වගේ විෂයකදී පැය දෙකක් වගේ කාලයකදී ප්‍රශ්න 50කට උත්තර දෙන්න ඔයාලා කාල කළමනාකරණය කරන්න ඕන හොඳටම. ඊට අමතරව එක ප්‍රශ්නයකට පුළුවන් තරම් අඩු කාලයක් අරගෙන පිළිතුරු ලබා දෙන්නීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට වැය කරන්න ඕන කාලය ගොඩක් අඩුයි. මේ කාලය අඩු කර ගැනීමට ගොඩක් උපකාරී වන ඒකකයක් තමයි සමානුපාතික ක්‍රමය කියලා කියන්නේ. අනුලෝම සමානුපාතික, ප්‍රතිලෝම සමානුපාතික කියන දේ අපි උසස් පෙළ භෞතික විද්‍යාවට අවශ්‍ය විදිහට මේ යුනිට් එක හරහා මේ ඒකකයේ හරහා ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන සමානුපාතික ක්‍රමය ඉතමත් ලේසියෙන් ඔයාලට කෙටි ප්‍රශ්නවලට
නිවැරදි පිළිතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා සුළු කිරීමක් කරන්නේ නැතුව. ඒක තමයි මේ සමානුපාතික ක්‍රමයේ තියෙන විශේෂත්වය. ඊළඟට අපි සාකච්ඡා කරන දීමේ සංඛ්‍යා සහ සංඛ්‍යා පද්ධති පිළිබඳ ඉතාමත් සුළු වශයෙන්, ඒ වගේම මනෝමින් සුළු කිරීම පිළිබඳවත් අපි අවසානට අධ්‍යයනය කරනවා. කොහොමද අපි මනෝමින් සුළු කරන්නේ? ගණනය කිරීම අඩු කරලා, ගණනය කිරීම නතර කරලා, පෑනෙන් ලියලා සුළු කරන එකට අමතරව කොහොමද අපි ගණන් දිහා බලලා අවසාන තර එකපාර ගන්න කියන එක අපි මෙතෙන් සාකච්ඡා කරනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා කෙටි ප්‍රශ්න වලට. භෞතික විද්‍යාව විතරක් නෙවෙයි රසායන විද්‍යාවටත් වැදගත් වෙනවා ගණනය කිරීම ආශ්‍රිතව ඉතමත් පුංචි කාලයක් ඇතුළත පිළිතුරු ලබා ගැනීම සඳහා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඒකක මෙතන 7යි මෙතන ඔක්කොම 13ක්. ඒකක 13ක අන්තර්ගතයකින් යුක්ත ෆවුන්ඩේෂන් ෆෝ ඇඩ්වාන්ස් ලෙවල් ෆිසික්ස් කියන පදනම් පාඨමාලාව අපි ඔයාලට මේ ආකාරයට ලබා දෙන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න දිගින් දිගටම මෙතනින් ඉදිරියට අපි ඒකක එකේ ඉඳලා ඒකක 13 දක්වා එක ඒකකයට අදාළව එක වීඩියෝ එකක් බැගින් අපි ඉදිරියට ඔයාලට ලබා දෙන්න නියමිතයි. ඉතින් ඒක නිසා අපි ඊළඟ වීඩියෝ එකේ හමුවට බලාපොරොත්තු වෙන සමු ගන්නවා. සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.